අයිබෝවන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබ හමු වන මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත කොරෝනා වෛරසය ගැන මීට වඩා අවධානය යොමු කළ යුතුයි විපක්ෂ නායක කියයි එළඹෙන මහමැතිවරණයේදී ජනතා පුරුදු සියල්ල ඉටු කරනවා ශාන්ත බණ්ඩාර කියයි එජාපයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයට සජිත් එකඟ වෙයි කොරෝනා වෛරසය මෙරට තුල පැතිර යාම පාලනය කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින්. කොරෝනා වෛරසය නිර්මාණය වූ අවස්ථාවේදී අපිට ඇහුණා රජයේ බොහොම කාර්යශූරව ක්‍රියාශීලීව සිසුදු දරුවන් ඇතුළු අපේ රටේ පුරවැසියන් වුහාන් වලින් ගෙනෙන්නට කටයුතු කරනවායි කියලා. නමුත් කනගාටුදායක කාරණා වෙලා තිබෙන්නේ අපේ රටේ පුරවැසියන්ට සිදු වෙලා තිබෙනවා අපේ රජයේ පිහිට පතනවා වෙනුවට එක්සත් ජාතීන්ගේ කාර්යාලයට ගිහිල්ලා ඉල්ලීම් කරන්නට සිදු වෙලා තිබෙනවා කවුරු මොන දෙයක් කිව්වත් රටේ ජනතාවගේ විශ්වාසයක් තියෙනවා මුව ආවරණ අවශ්‍යයි කියලා මේ වන විට මුව ආවරණ වෙළඳපළ හිඟයක් අද තිබෙනවා අපි සතුටු වෙනවා පාලන විලක් රජය ඉදිරිපත් කරලා තිබෙනවා නමුත් මේ පාලන විල අර සහල් වලට දැම්ම පාලන විල වගේ පාලන විල තියෙනවා නමුත් ඒක මහ පොළොවේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ ලෝක සෞඛ්‍ය සංවිධානයත් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා බරපතල ආසාදිත තත්ත්වයක් ඒ නිසා නිසි ප්‍රමිතියේ මුව ආවරණ නොමිලේ ලබා දීම රජයේ වගකීමයි නවල් කොරෝනා වෛරසය කියන ඒ භයංකාර අවදානම් තත්ත්වයට මුහුණ දීමේ ජාතික සැලැස්මක් ජාතික වැඩපිළිවෙලක් අපට අවශ්‍යයි. ඒ සඳහා වෙනමම ජනාධිපති කාර්යසාධක බලකායක් පිහිටවලා මේ සඳහා විශේෂිත වූ වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතුයි කියන එක මම අදහස් කරනවා. රට නියෝජනය කරන තානාපති කාර්යාලවල සේවාව මේට වැඩිය විධිමත් වන්නට ඕන. ඒ කාර්යක්ෂමතාවයක් නොමැති නිසා තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඒ කාර්යාලවල පිහිටපතන්නට අපේ රටේ පුරවැසියන් සිදු වෙලා තිබෙන්නේ. පක්ෂ විපක්ෂ බෙදීම් තොරව අපි හැමෝම එකට එකතු වෙලා කටයුතු කරන්නට ලෑස්ති. පටු අරමුණු කේන්ද්‍ර කරගෙන රට තුළ බියවැද්දීම් සහ විවිධ ගෝණි බිල්ලන් නිර්මාණය කරපු යුගය අවසන් කරමින් වගකිවිතු විපක්ෂයක් හැටියට අපි සියලුම පාර්ශ්වයන් සමග වගකිවිතු පාර්ශ්වයන් සමග අත්දැකගෙන මේ භයංකාර තත්ත්වයට මුහුණ දෙන්නට වගකීමෙන් මුහුණ දෙන්නට ලෑස්ති කියන එක මම කියන්නට කැමතියි. මැතිවරණයේ ජයග්‍රහණය ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව මෙවන විට පත්වීම් ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරගෙන යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. මම හිතන්නේ මේ පෙබරවාරි මාසේ දිනයක් නියම කරගෙන තිබෙනවා අර්ලියගහ මන්දිරය තුල අධ්‍යාපන වෘත්තිකයන්ගේ නැත්නම් අධ්‍යාපන නියුක්තිකයන්ගේ සකසුරුවම් සහ ණය දෙන සමුපකාර සමිතිය මගින් වාර්ෂිකව විශේෂයෙන්ම තමන්ගේ සේවාදායක නැත්නම් තමන්ගේ සමාජික දරුපවුල්වලට ඒ වගේම දරුවන්ට උසස් අධ්‍යාපනයේ පිළිබඳ උසස් පෙළ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලයේ අනායට විවිධ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම. ඒ නිසා අපි මේවා තදින් මෙහෙලා දකිනවා. ඒකෙදි ප්‍රධාන ප්‍රශ්නේ එන්නේ නාම යෝජනා වාරදීම. නාම යෝජනා බාර දෙනකොට ඒ කමිටුවේ සභාපතිවරයා ඉන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා. එතකොට සජිත් ප්‍රේමදාස මහත්තයාට ඕන විදියට මේ මැතිවරණයේ මේවීමේ සම්පූර්ණ අයිතිය තියෙනවා. එතකොට වෙන කෙනෙකුට මේකට ඇඟිලි ගහන්න බෑ. කොටින්ම එක්සත් ජාතික පක්ෂයේ නායකයෙ හැටියට රනිල් වික්‍රමසිංහ මහත්තයාටත් එතුමාට යම් යෝජනා සහ ඒවා පොදු එකඟතාවයෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් ඒකමතික විධායක තීරණයක් මත ක්‍රියාත්මක කරන්න බෑ. ඒක මං හිතන්නේ ඉදිරියේදී තීන්දුව කර. ඒ කාට සතුටු වෙන්න පුළුවන් විදියට. ප්‍රත්‍යාධිකාරී මණ්ඩලය විසින් එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණයට සජිත් ප්‍රේමදාස මහතාට එකඟ වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී. එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව ඒකාධිපති ස්වරූපයක් ගන්නා බවත් එය ඉදිරියේදී වෙනස් කිරීමට කටයුතු කරන බවයි. අපි හෙට අනිද්දා වෙන විට පිහිටවන්න නියමිත ඒ පුළුල් දැවැන්ත සන්ධානයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මැතිතුමාට
අධිකාරි මණ්ඩලෙ ඇතැන මේ තත්ත්වය ඉතාම සුභවාදී තත්ත්වයක් කියලා විශ්වාස කරනවා. සුදිත් ප්‍රේමදාස මැතිතුමාත් කණ්ඩායමක් තීන්දුව කරා කෘත්‍ය අධිකාරි මණ්ඩලයට සහභාගී නොවන්න. අපි වජිරකම් ප්‍රධානම හේතුවක් උනේ කිසිදු දැනුම් දීමකින් තොරව කෘත්‍ය අධිකාරි මණ්ඩලය නියෝජනය කරපු හතර දෙනෙකුට කෘත්‍ය අධිකාරි මණ්ඩලයට කැඳවලා නැති එක. ඒක තමයි ප්‍රධාන හේතුව උනේ. හිතනවා අපි වර්ජනය කිරීමත් යම් ආකාරයකට මේ තීන්දුව මේ ආකාරයට තල්ලු වෙන්න පෙළඹීමක් වුණා කියලා. දැන් සජිත් ප්‍රේමදාස මහත්මයාට UMP නායකත්වය එපාද? UMP නායකත්වය එපා කියලා කියන්නේ නැහැ. අපි කුළුල් සන්ධානයකින් සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නායකත්වයෙන් යන්න සූදානම්. මොකද UMP ව්‍යවස්ථාව අනුව එක්සත් ජාතික පක්ෂයේ නායකවරයා රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ තනතුර අතහරින්නේ නැත්නම් මේ තනතුර ගන්න ක්‍රමයක් නැහැ අපේ පක්ෂ ව්‍යවස්ථාවේ. ඒ නිසා අපිට ක්‍රමයක් නැත්තම් අපි ඒ නිසා තමයි කිව්වේ අපි වෙනත් සංධානයක් හදලා ඒ සංධානයෙන් මේ ගමන යනවා. ඒ කියන හොඳින් හෝ නරකින් ගන්නවා කියන එක කිව්වොත් හොඳින් හෝ නරකින් ගන්න බෑ මේ ව්‍යවස්ථාව ඇතුලේ. කෝ නායකයා ඉල්ලාස් වෙන්න ඕන නැත්තම් ඉන්න නායකයා නැති වෙන්න ඕන. ඒ වගේ අවස්ථාව විතරයි මේ නායකත්වයේ වේගසි එකක් නිර්මාණය වෙන්නේ. වෙන කිසිදු ක්‍රමයක් ව්‍යවස්ථාවේ නැහැ නායකයාට. ඒ ව්‍යවස්ථාවත් එක්ක අපිට හැප්පෙන්න බෑ. ඒ ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදයට හරියම් ඒකාධිපති ස්වරූපයක් තියෙනවා. ඒ නායකත්වයේ සටනේදී වෙච්ච දේ ගැන ඔබතුමාලා එකගද දැන්? අපි එකගයි. අපිට අවශ්‍ය වෙලා තිබුණේ සජිත් ප්‍රේමදාස මහත්මයාට පූර්ණ බලය තියෙන, ඔබතුමාට ස්වාධීනව වැඩ කරන්න පුළුවන් බලතල තියෙන ව්‍යුහයක්, ඒ ව්‍යුහය නිර්මාණය කරන්න පුළුවන් වටපිටාව අවසරය ලැබිලා දෙනවා. මෙතෙක් වෙනකම් පක්ෂ නායකත්වයේ වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහත්මයා සටන් කරානේ. සටන් කරා. ඒ සටන් කරලා අපිට ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවනේ. ඔබතුමා ඉල්ලාස් වෙන්නේ නැත්තම් ගන්න බෑ. ඒ නිසා තමයි අපි දැන් සති දෙක තුනක ඉඳන් අපි පුළුල් සන්ධානයකින් මැතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා කිව්වේ. ඒකට සජ්ජාති පක්ෂය කියන රනිල් වික්‍රමසිංහතුමාගේ නායකත්වයෙන් කිතු ඉතාම සුළුතර කණ්ඩායම මේක ඇතුළට එනවද නැද්ද කියන ප්‍රශ්නේ ඒගොල්ලෝ විසඳගාතු කාරණයක්. ඒගොල්ලෝ විසඳගෙන තියෙනවා. ඒගොල්ලෝ මේක ඇතුළට එනවා. එක්සත් ජාතික පක්ෂය මෙවන විට දැඩි අර්බුදයකට මුහුණ දී ඇති බව රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා පවසනවා. ඒකොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එක්සත් ජාතික පක්ෂය අර්බුදයක ඉන්නවා ලංකාවට නෙමෙයි ලෝකෙටම පේන්නේ. එක දෙයක් පැහැදිලි, එක්සත් ජාතික පක්ෂ නායකත්වය තවදුරටත් රනිල් විකුණුසිංහ මහත්මයා තියන්නේ. එතකොට පරදින එක්සත් ජනතා පෙරමුණේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහත්මයා බාරගන්න. ඉතින් ඒකෙන් පැහැදිලි ඒ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයාගේ පරාජය වීම තුළ පක්ෂයට අභ්‍යන්තර ගැටලුවක් තියෙනවා විසඳගන්න අමාරු. ඒක නිසා පැහැදිලිව මෙතන ඔප්පු කරලා තියෙනවා ජනාධිපති වෙන්නත් බැරනම් රටක් ආණ්ඩුවක් කරන වෙලාවේ UMP එකට කැබිනට් මණ්ඩලෙ තියාගෙන ජනාධිපතිවරණයත් පරදිනවා. මේසා ශක්තිමත් ප්‍රබල රටම විශ්වාස කරන නායකයෙක් අද දැන් රටේ ජනාධිපති හැටියට විදායක ජනාධිපති හැටියට ඉන්නවා. එතුමා සෞභාග්‍ය දැක්ම කියන වැඩපිළි මිනිස්සු පිළි අරගෙන තියෙනවා. නොවැම්බර් මාසයේ 16 වෙනිදාට වඩා අද වෙනකොට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කීර්ති නාමයේ විශ්වාසය වැඩි වෙලා තියෙනවා. එතකොට එක්සත් ජාතික පක්ෂයට විපක්ෂයේ ප්‍රබල හඬ කියලා මැතිවරණ ව්‍යාපාරයක් ගෙනියන්න පුළුවන් වේ. නමුත් සම්බන් ජාති මේ වෙලාවේ අගබැදි අපේක්ෂක ආණ්ඩුවක් හදනවා කියන විහිළුව ඉස්කෝලේ දෙක පාස් ළමයෙක්වත් පිළිගන්නේ නැහැ. ජන මතය සහ එක්සත් ජාතික පක්ෂ ප්‍රත්‍යාධිකාරී මණ්ඩලයේ මතය අතර වෙනසක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා. ඒ වැල්ලවාය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ රටේ ජනතාවත් ඉල්ලන්නේ මගේ දිස්ත්‍රික්කේ නම් මම හැම ගමකටම මම ගියා ජනතාව ඉල්ලන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නායකත්වය. ජනතාවගේ ඉල්ලීම වෙනුවෙන් මම වැඩ කරනවා. නැත්නම් මම කාගේවත් පාර්ශවයක් නැහැ. ඔය සියල්ලටම වැඩි එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨ මම ප්‍රබල ජේෂ්ඨ මම. ඒක ජනතාවගෙන් අහන්න ඕනේ. තමා අවුරුදු 26ක දීර්ඝ කාලයක් මේ පක්ෂයේ නායකත්වයේ ඉන්නවා. මේ අවුරුදු 26ෙම එක්සත් ජාතික පක්ෂයට මේ රටේ නායකත්වයේ ජනාධිපතිකම දිනා ගන්න බැරි වුණා. දෙවරක් විතරයි අගමැතිකමක් දිනාගත්තේ. ආණ්ඩුවක් ගත්තේ. ඒ අවුද්දෙගෙලම මම හිතන අපිට සාර්ථක ගමනක් යන්න බැරි වුණා. අවුරුදු 26න් අවුරුදු 6මාරයි එක්සත් ජාතික පක්ෂයේ අන්තං වූ බලයක් තිබුණා. ඔබතුමාට විශාල අරගලයක් කළා. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා පක්ෂ නායකත්වයට පත් කරා. නමුත් ඒක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ආපෝෂණය පක්ෂ නායකත්වයේ රනිල් වික්‍රමසිංහ සහ සංධාර නායකත්වයේ සජිත් ප්‍රේමදාස මහතා ලබා දෙනවා. ඔබතුමාට පරාජය පිළිගත්තද? ජනමතයයි කෘත්‍යාධිකාරී මණ්ඩලයේ කීප දෙනෙක්ගේ මතයයි විනාශ මතයයි. වැඩි ශක්තිමත් ජනමතය. අපි ඇතුලේ විශ්පෙන්දත් එළියට ගිහිලා නටන්න ඕනේ. ඉතින් අපි මම හිතන්නේ මේක එක්සත් ජාතික පක්ෂයේ විශාල නායක බලය ගන්නවා ජනතාව ඉදිරියට අපිට යන්න වෙනවා කියලා.
මෙවර මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය දැවැන්ත පරාජයක් ලබන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පවසනවා. ඒ කළුතර ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වීමෙන් අනුතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එක පැත්තකින් සජිත් ප්‍රේමදාස ඇත්තමා ජනාධිපතිවරණයේදී ලබාගත් ඡන්ද සංඛ්‍යාව විශේෂයෙන්ම සුළු පක්ෂ නියෝජනය කරපු හකීම්ලා සම්බන්ධන්ලා ඒ වගේම අනිකුත් සීලු දෙනා අද වෙනම තරඟ කරන තත්වයකට පත් වෙලා ජයග්‍රහණය ගැන උදම් මනන එක්සත් ජාතික පක්ෂයේ සමහර මන්ත්‍රීවරුන්ට අද කර කියා ගන්න දෙයක් නැති වෙලා තියෙන මොකද අද එක්සත් ජාතික පක්ෂෙම ප්‍රබල කණ්ඩායම් දෙකක් දෙපැත්තට බෙදිලා තියෙන එකක් සජිත්ගේ කණ්ඩායම අනිත් එක රනිල් වික්‍රමසිංහගේ කණ්ඩායම මේ ජයග්‍රහණය ගැන හිතන සජ්ජාතික පක්ෂයට තාම බැරි වෙලා තියෙනවා විශේෂයෙන්ම මේ පක්ෂයේ තියෙන අර්බුදයේ විසඳන දැන් මොකද්ද උනේ ඊයේ වෙනකොට මේ தත්ත්වය තව පොඩු දුහන මට්ටමකට පත් වෙලා අද වෙනකොට රනිල් වික්‍රමසිංහ හලාගෙන සජිත් ප්‍රේමදාස වෙනම ගමනක් යන්න සජිත් ප්‍රේමදාසත් එක්ක වෙනම කණ්ඩායමක් දැන් ලෑස්ති වෙලා ඒ වගේම තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙනම කණ්ඩායමක් හදාගෙන තමන්ගේ නායකත්වය නැවතත් තහවුරු කරගෙන තියෙනවා සජිත් ප්‍රේමදාස මහත්තයාගේ කණ්ඩායමේ උදවිය බලාපොරොත්තු වෙච්ච අරමුණ ඒ බලාපොරොත්තු ඉටු කරගන්නට බැරි වෙලා මේ தත්ත්වෙත් එක තමයි එන මැතිවරණයට මේ අය මුණ දෙන්නේ ඒ නිසා අපි පැහැදිලිවම දන්න දෙයක් තමයි එක්සත් ජාතික පක්ෂ ඉතිහාසයේ අන්තම පරාජය ලබන මැතිවරණයේ බවට මේ මැතිවරණය පත් වෙනා වගේම අප ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් එක්ක එකතු වෙලා ලබන අතිම විශිෂ්ටම ජයග්‍රහණය ලබා ගැනීමට අපට හැකියාව ලැබෙනවා ඒක මත අපට දැවැන්ත විශ්වාසයක් තියෙනවා එළඹෙන මහමැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු ජනතා පොරොන්දු සියල්ල ඉටු කිරීමට පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසනවා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට සිදු වෙලා තියෙන මුදල් අමාත්‍යවරයා හැටියට පාර්ලිමේන්තුවට පරිපූර්ණක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළා. බිලියන 130ක් අනුමත කරගෙන ඒ පරණ පවු ටික ගෙවන්න අද සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපි එක්සත් ජාතික පක්ෂයට කියනවා දැම්ම කලබල වෙන්න එපා. එක්සත් ජාතික පක්ෂය සූදානම් දැවැන්ත දේශපාලන සංවිධානයක් කියලා හදාගෙන ඉදිරි මැතිවරණ වලට එන්න. නමුත් ඒ දැවැන්ත සංවිධානය තමයි අපි පරාජයට පත් කරේ. එතනින් කිසිම අලුත් වීමක්, අලුත් වැඩපිළිවෙලක් හෝ අලුත් සංධානයක් නැහැ. අපි ගොඩනගන ඉදිරි වාම්වාදී ප්‍රගතිශීලී සංධානය තුළ ඔවුන්ව දැවැන්ත පරාජයට පත් කරනවා වගේම අපි අති විශිෂ්ට ජයග්‍රහණයක් ඉදිරි මහමැතිවරණයේදී අනිවාර්යයෙන්ම ලබා ගනිමින් මේ රටේ සමස්ත ජනතාවත් එක්ක අත්වල් බැඳගෙන අපි හදන ඒ පොදු ජන සංධානය දැවැන්ත ජයග්‍රහණයක් කරා ගෙනියනවා කියන එක එක්සත් ආදිපක්ෂයට අපි මතක් කරලා දෙන්න කැමතියි. විවිධ චෝදනා අපේ ආණ්ඩුවට කරන්න වුන් සූදානම් වෙනවා. විශේෂයෙන්ම අපිට අද අයවැයක් සම්මත කරගන්න විදිහක් නැහැ. කවුරුත් දන්නවා පාර්ලිමේන්තුවේ එක්සත් ජනතා නිදහස් සංධානයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඉන්නේ 95 දෙනෙක්. ඒ වගේම අපිට එකතු වෙච්ච තව කීප දෙනෙකුත් ඉන්නවා. මේ අයත් එක්ක අපිට අයවැයක් සම්මත කරගන්න විදිහක් නැහැ. මේ නිසා තමයි ජනතාවගෙන් කාලය ඉල්ලලා තියෙන්නේ පාර්ලිමේන්තුව විසිරවන්න බැරි නිසා. මාර්තු පළවෙනිදෙන් පස්සේ පාර්ලිමේන්තුව විසිරුව හැරලා පාර්ලිමේන්තු මහමැතිවරණයක් පවත්වලා ඒ දැවැන්ත ජන ජයග්‍රහණයත් එක්ක ඉදිරි අයවැය ඉදිරිපත් කරලා විශේෂයෙන්ම රට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරඟ කළහොත් දිවයිනෙන්ම ආසන 4ක් පමණක් හිමිවන බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා. අනුරාධපුර ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. කුමන්ත්‍රණ වලින් තොර ගමනක් වෙනුවෙන් අපි සියලු දෙනා අත්වල් බැඳගන්න. දැන් ඊයේ පෙරේලා කතා කරනවා 3-2 ගන්න සහයෝගය දෙනවා කියලා. කොහොම හොදයි 3-2 ගන්න. අපි කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරඟ කළා. එකතු වෙලා 3-2 අරගෙන දෙන්න ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට සහයෝගය දෙන්න. සහයෝගය දෙන්න. එහෙම නැතුව මේකේ ඇවිල්ලා ලොකු කෑල්ල ඉරන් ඉල්ලන්න බලාගෙන ඉන්න එපා. ශ්‍රී ලංකායක වෙනම තරඟ කරොත් ආසන 4කට වැඩිය ගන්නේ නැහැ. ආසන 4යි මුළු ලංකාවේ. මං අද කිව්වයි කියලා ලියලා තියාගන්න. අපි අවබෝධ කරගන්න ඕන කුමන්ත්‍රණකාරීන් කවුද? ඒ කුමන්ත්‍රණකාරීන්ට පාර්ලිමේන්තුව ඇතුළට යන්න ඉඩ දෙනවද නැද්ද කියන එක ඔබ ගමේ ගයක් ගයක් ගානේ ගිහිල්ලා දැනුවත්. අපිට එහාට මෙහාට පණින ගෙම්බු නෙමේ අවශ්‍යයි. දැන් එයි තව ටික දවසක් යද්දි බත් පැකට් එක අරගෙන එයි. අරක්කු බෝතල් ටික අරගෙන එයි. බොන්න දෙන අයට ඡන්දෙ දෙන්න එපා. බත් පැකට් එක අන්තිම මොහොතේ දීලා කන්න දෙන අයට ඡන්දෙ දෙන්න එපා. ව්‍යසනයට ඇද දාපු 19 වෙනි සංශෝධනය අපි අහෝසි කරන්න නම් පාර්ලිමේන්තුවට 3-2ක බලයක් අරන් දෙන්න ඕන. අපිට බැයිද 3-2ක් අරන් දෙන්න? 3-2ක බලයට අවශ්‍ය පොහොට්ටුවේ නමයක් යවන්න. පොහොට්ටුවේ නමයක්. රටක් හරිමග නොයන්නේ නම් එය නිවැරදි කිරීමේ අයිතිය ජනාධිපතිවරයාට හිමි විය යුතු බව රාජ්‍ය මාත්‍ය ජෝන් සෙනවිරත්න මහතා පවසනවා. ඒ රක්වන්න ප්‍රදේශයේ පැවති ජන හමුවකදී. මේ රටේ වෙනසක් වෙන්න ඕන. මේ රටේ පරිවර්තනයක් වෙන්න ඕන. ආරක්ෂාව සුලභ කරන්න තිබුණා. ඊපෙරදා එක්සත් ජාතික සංවිධානයේ නියෝජ්‍ය කැවිලා මාව හමුවා.
එතුම කිව්වා මේ ඕටාබේ රාජපක්ෂ මහත්මයාගේ මේ වැඩපිළිවෙල ඉතාමත්ම උත්කර්ෂවත්. ඉතාමත්ම ඉහළ මට්ටමේ. අපේ රටේ තියෙනවා ග්‍රාම සේවක වසම් 14022. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසඳුමක් නම් අවුරුදු 4මාරක් ගියාට පස්සේ තමයි පුළුවන් වෙන්නේ. ඉතින් රටේ ජනාධිපති බැරි නම් පාර්ලිමේන්තු විසුරු හරින්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සෙල්ලම් කරනකොට මොකද කියන්නේ රට විනාශ කරනකොට රට කාබාසිනිය කරනකොට ඒ මනුස්සයා දෙක බැඳගෙන ඉන්න ඕනේ. එහෙම බෑ රටක් හරියට යන්නේ නැත්නම් ඒක නිවැරදි කිරීමේ අයිතිය ජනාධිපතිට තියෙන්න ඕනේ. පාර්ලිමේන්තුවට හරියට කටයුතු නොකරනවා නම් ඒක නිවැරදි කිරීමේ අයිතිය තියෙන්න ඕනේ ජනාධිපති. ඒ නිසා 3-2 ගැනීමේදී මේ හැම ආසනයක්ම වැදගත්. වත්මන් ආණ්ඩුව අර්බුදයකින් තොරව කටයුතු කිරීම විපක්ෂයට ගැටලුවක් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා. ඒ බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. ඇත්තම කියනවා නම් බඩුමිල වල යම් ස්ථාවරත්වයක් තම මාසයකට යනකොට ඇති වේවි. මොකද හේතුව එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් තිබිලා ජනාධිපතිවරණයක් තිබිලා ගෝඨාභය මහත්මයා ජනාධිපති වෙලා දැන් මාස 2යි දවස් 13ක් විතර වෙන්නේ. සාමාන්‍යයෙන් දරුවෙක් හම්බෙන්නත් මාස 9ක් 10ක් යනවා. ඒ නිසා මේක අපි කසාදයකට උපමා කරොත් ගෝඨාභය මහත්තයාගේ මේ ආණ්ඩුව අලුතෙන් කසාද බැඳලා තාම දෙවනි ගමන්වත් හරියට ගියේ නැහැ. හැබැයි විශාල වැඩ කොටසක් කරගෙන යනවා. ස්ථිර වශයෙන්ම බඩුමිල ප්‍රශ්නයට විසඳුමක් ඉතාම ඉක්මනින් ලබා දෙනවා කියන කාරණිය ගැන නම් පැහැදිලියි. කිසිම අර්බුදයක් නැහැ. රජය ඇතුලේ අර්බුදයක් නැති එක තමයි විරුද්ධ පක්ෂයට තියෙන අර්බුදය. මේ රජය ඇතුලේ කිසිම අර්බුදයක් නැහැ. රජය ඉතාම හොඳින් සමගිව සමාදානයෙන් සියලු දෙනා එක්ක කටයුතු කරමින් පවතිනවා. මේ රජය ඇතුලේ අර්බුදයක් නැති එක තමයි විරුද්ධ පක්ෂයට තියෙන අර්බුදය. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවතත් හමුවන්නේ මධ්‍යාහ්න 12 ප්‍රවෘත්ති විකාශයත් සමගින්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.